දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාවට වැඩම කොට වදාළ ගරු දේශකයන්න් වහන්සේ රාජකීය පඬිත අතිපූජනීය දොඩම් පහල ශ්‍රී රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මලිත් තියා දුච්චරිතං මච්චේරං දදතු මලං මලයි පාපකා ධම්මා අස්මින් ලෝකේ පරම්මිච ශ්‍රද්ධා බුද්ධි සම්පන්න සත්පුරුෂ කාරුණික සුපින්වත සාන්තිනායක අමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේ ස්ත්‍රියට නරක චරිතය මලයක් වන බවත් දෙන්නාට මසුරුකම මලයක් වන බවත් මෙලොව පරලොව දෙකීම අකුසල ධර්මයෝ සත්වයාට මලයක් වන බවත් ප්‍රකාශ කළ ගාථා ධර්මය අප මාතෘකා කරගත්තේ පින්වත් ඔබ ඒ පිළිබඳවත් හොඳින් අසා තිබෙන ගාථා ධර්මයක් තේරුම දන්නා ගාථා ධර්මයක් නිසා බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් අපි දන්න මේ මලය කියන වචනයට අදාළ අර්ථ ගෙන දෙන දේශනා රාශියක් සිද්ධ කරනවා පින්වත ඒවා අප කුද්දක නිකායට අයිති ග්‍රන්ථවලින් එකක් නී ධම්මපදයේ ඒ ධම්මපදයට අන්තර්ගත කොට තිබෙනවා මල වර්ගය කියලා. එහිදී ඔබට මේ මල කියන වචනයත් එක්ක අර්ථ කීපයක් පැන නගින්නට පුළුවන්. එකක් තමයි අපි කියනවා ඔබ ඔබට බොහොම විය ගම්මානවල ජීවත් වෙනකොට අප මල පුදු තබන තැන් තිබෙනවා. එතින්දිත් ඔය මල කියන අර්ථයේ එන්නට පුළුවන් සැබෑවටම කෙනෙක්ගේ මරණය ගෙන දෙන තනක් හැටියට ගත්තාම තේරුම. එවගේ ඔබ දන්නවා මේ යකඩ ආදී දේවල් වල මල බැඳෙනවා. එතකොට ඒ මලය එයම කා විනාශ කරනවා. හිතනවා මේ ඔබට හොඳට තේරෙනවා කියලා. ඒක පිටතින් එන එකක් තමයි එකක් නෙවෙයි. ඒක තමන් තුනම ඇති වෙලා ඒක තමන්ම විනාශ කරලා දානවා. මම හිතනවා මේදී ඔබට ගත යුතු වෙන අර්ථය තේරුම වඩාත් උචිතවන්නේ මේ දෙවනුවම අප සඳහන් කරන මලය පිළිබඳව කියලා. බුදුරජාණන් වහන්සේ අපිට මල හැරගන්නට පුළුවන් කම පිළිබඳව දේශනාවේ සඳහන් කළා. පින්වත් ඔබට මතක ඇති ඔය සෝ කරෝහි දීපමත්තනෝ කිප්පං වායාම පණ්ඩිතෝ බ නිද්දන්ත මලෝ අනංගනෝ සෝ කරෝහි දීපමත්තනෝ කිප්පං වායාම පණ්ඩිතෝ
නිද්ධන්ත මලෝ අනංගන න පුන ජාති ජරා උපේහි සී කියන තැන ඔබ දැන් ආත්මයට එලියක් දිය යුතුයි. ඒ කියන්නේ මේ මැරෙන්න ඉන්නවන මැරෙන්න කිට්ටුව අප හිතන්ට ඕනේ විදිහක් වෙන්නේ. පීඩක් ඇති කරගත යුතුයි. වහා වෑයම් කරව. තමාට උවමනා පිහිට සාදා ගැනීමට තරම් සමත්වන්න. කෙලිස් මල හැරගෙන නිකලෙස්ව නැවත ජාති ජරා දුකට නොපමිනීමට උත්සාහ වෙන්න. එතකොට මේ අර අත්තරින් කියන්නේ මල අයින් කරන්න මල කඩා දමන්න කියන තැනක් නේ. මලය ඔබට අපිට වඩාත් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට වඩාත් භයානක වන්නේ තමන් තුලින් ඇති වෙමින් තමාම කා දමන යකඩය වනසන මලයසේ අපට අපේ ජීවිත සුවපත් කරගන්නට ඕනේ ක්‍රමවේදය මේ මල හැර දමා තේරුම් ගැනීම. බලන්නකෝ දීපු අදහස ස්ත්‍රියට ඒ ස්ත්‍රියගේ නරක චරිතය මලයක් වෙනවා කියලා. දන් දෙන්නාට තියෙන ලොකුම මල කැඩීම මොකක්ද? මේ මසුරුකම්. කවදාවත් දානයක් දී ගන්න ලැබෙන්නේ නැහැ. ඒතර මෙලව පරලව දෙකම අපේ දුකටපත් කරන්න පුළුවන් අකුසල ධර්මවලට. හැම වෙලෙම හිතන්න ඕන නේද මගේ පින්වත්. බුදුරජාණන් වහන්සේ මේ මල හැරගන්නට ඔබට ඉගැන්වූ ඉතා වටිනා ඉගැන්වීම තමයි දාන සීල භාවනානි ත්‍රිවිධ පුණ්‍යක්‍රිය. එයින් දානීය ගැන මෙහි සඳහන් වෙනවා. දන් දෙන්න ඔබ වචනත්‍රයකින් පරිපූර්ණ වෙන්නට ඕන. අලෝභ අද්වේෂ හේවත් අදෝෂ අමෝහ තව විදිහකින් කියනවා නම් ඔබ පරිත්‍යාගශීලී විය යුතුයි. දානීයට කැමැති විය යුතුයි. ඒ වගේම ඔබ මෛත්‍රී සහගත විය යුතුයි. එන අලෝභ අද්වේෂ කියලා සිතුවිලි එහෙම වුදු જાතියට වඩා එතන තියෙන්නේ මොකක්ද? පරිත්‍යාග සිත, මෛත්‍රී සහගත සිත. ඒතර මෝහය කියන එකේ අනිත් පැත්ත තමයි අමෝහ කියලා අපි කිව්වේ ප්‍රඥාව. ඒතර අමෝහ කියන එකක් නෙමෙයි තියෙන්නේ මොකද්ද? ප්‍රඥාව. පින්නත් ඔබ ඒක තේරුම් ගන්න. දැන් අපි කතා කළා කර්මය කර්ම ඵලය දෙක පිළිබඳව ඔබට තියෙන විශ්වාසය. ඒක තමයි ප්‍රඥාව. ඒතර කර්මය කර්ම ඵලය විශ්වාස කරන්නේ නැත්තම් පින්වත් ඔබට තියෙන මෝහය. ඔබට ඒ මෝහය දුරු කරගන්නට බුදුරජාණන් වහන්සේ ලෝකේ එදා තිබිච්ච එහෙත් කාට වුණත් හොඳ යහපත් විශේෂයෙන්ම බෞද්ධ ප්‍රතිපදාවට අඩිතාලම වන මූලය වන ඊළඟ සීලය දේශනා කළා. කය වචන දෙකේ සම්වරකම, හික්මීම, හීලෑකම බොහෝම ලස්සනට අපි උගන්වනවා. කයෙහි වචනෙහි හීලෑකම, හීලෑකම තමයි මේ සීලය. එතකොට ඒක අපි හැම වෙලාවෙම ඇති කරන දෙයක්. දැන් සිල්වල මගේ පින්නත තිබෙනවා සමාදාන කියන වචනයක් ඉස්සරහට දාලා. සමාදාන. දැන් අපි කියනවා සීල සමාදානේ. සමාදාන සීල. මේ සමාදානය කියන චිත්තය. මේ සමාදාන චිත්තය නිරන්තරයෙන් ඔබට පහළ වෙනවා. ඒ කියන්නේ ඔබ ඔබේ සීල හැම වෙලෙම ආවර්ජනය කරනවා. ඊළඟට වචනය ආවර්ජනය. දැන් අපි සිල් සමාදන් වීමකට වඩා අපි සිල් සමාදන් වෙලා තියෙනවා. සමහරක් කාලවට අපි පන්සිල් අරගෙන තිබෙන්නේ පින්වත මව් කුසේ ඉද්දි අම්මණි අපි වෙනුවෙන් ගත්තේ නේද? ඔබ දන්නවා ආහාර අපි දෙවිදියකින් ලබන ඒක වර්ගයක් තමයි මේ මනෝ සංචේතනික. අපි මානසින් අපි අම්මා දීපු දේ හොඳ දේවල් අපි එදා පූර්ණත්වයට පත් නැත්තම් කොහමද අඟුලිමාල පිරිතෙන් අපිට ආශිර්වාද ලැබෙන්නේ? අඟුලිමාල මහරහතන් වහන්සේ ආර්ය ජාතියේ ඉපදුනාට පස්සේ රහත් වුණාට පස්සේ කාටවත් හිංසාවක් කරලා නැහැ කියන ප්‍රතිපදාවෙන් බලන්නේ මොනතරම් ජනතාවකට අදත් ආශිර්වාද ලැබෙනවා. කුසුහ දරුවාට පවා එයින් ආශිර්වාදයේ පිරිනැමෙනවා. අප බෞද්ධ වෙලා තිබෙන්නේ මේ ලෝකයට ආවට පස්සේ අමුතු ක්‍රියාදාම කරලා නෙවෙයි. වෙනත් ආගමක මගේ පින්වතුන් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. පින්වත් ඔබ දන්නවා ඔබ ඔබගේ ආගමට බඳවා ගැනීම කියන්නේ නැත් අපි කියනවා යම් යම් ආගමික උත්සව කරලා ඒ දරුවන් ඉදින්ට අරගන්න. දැන් බෞද්ධ දරුවෙකුට එහෙම බෞද්ධ කරනවා කියලා එකක් නෑ. ඒ බෞද්ධ වීම කරන්නෙම මව් කුසේදී. එතකොට ඔබට හිතෙන්න පුළුවන් හරි අසාධාරණයි නියාගේ කැමැත්ත නෑ නී කියලා. මගේ පින්වත ඕකට දෙන පිළිතුර ඉතින් අපි මහනුණා වගේ කියන එක තමයි. දැන් බලන්න අප කුඩා අවදීදී අපි පුංචි දරුවෝ කාලේ අපි සැබෑවටම පැවිදි වුණේ.
එතකොට ඔබ කියන්න පුළුවන් අපි නොදන්න කාලේ අපේ අම්මා තාත්තා අපි වරගෙන මාන කළා ඒගොල්ලන්ගේ හතර වර්ගයක් නිවන් දකින්නට කියලා. හොඳයි ඔබේ පිළිතුර තුල අප ඉඳිමුකෝ. දැන් මම ප්‍රශ්නයක් අහනවා. ඔබගේ මනසින් පිළිතුරු දෙන්න. දැන් ඔබ සිතන්න අප මේ පෞද්ගලික නිදසුන් ගන්න කැමති නෑ. නමුත් මේකට අදාළ නිසා ගන්න. දැන් මා කුඩා අවදීදී පැවිදි වුණා. මගේ අම්මා තාත්තාගේ කැමැත්තෙන් මාව පැවිදි කරනවා. මා තුල කැමැත්තක් නොතිබුණා කියලා හිතන්න මට තේරුණේ නෑ කියලා හිතන්න. හොඳයි. දැන් ඔබ කවරෙක්වත් හිතනවද රාහුල හාමුදුරන්ට වැරදුනා කියලා. මව්පියෝ මට වරද්දලා කියලා. මව්පියෝ මට අයහපතක් කරලා කියලා. ඔබ කවුරුත් හිතනවද? ඔබ මව්පියන්ට පවා පින් දෙනවා. මෙවිනි දරුවෙක් හදාගත්ත බිහිකල අපට දායාද කළ මව්පියන් අනේ නිදුක් වෙන්තු. දැක්කොත් ඔබ පෙරලි පෙරලි වඳිනවා. දැන් එහෙමනම් ඒ ගතිපු තීරණය වැරදිද? ඔබටම තේරෙනවා නෑ ස්වාමීනි කොයිතරම් නිවැරදි. එහෙනම් අපගේ කැමැත්තක් තීන්දුවක් තීරණයක් නැතුව අපේ මව්පියෝ අපේ වැරද්දකට යොමු කළා කියලා ඔබට කියන්න පුළුවන්ද? ඒතකොට හැම කෙනෙකුටම මේම කැමැත්තක් ඕනද? නිවිරිද්දේට යොමු කරන මව්පියන්ගේ යුතුකම් ටික මොනවාද? පාපයෙන් වැළැක්වීම, යහපතෙහි පිහිටුවීම බලන්න. ඒතර ඒ යහපත ඒක මගේ කාර්යයක් නෙවෙයි. බුදුරජාන් වහන්සේ සිංහලවද සූත්‍රයේදී පුබ්බ දිසාව හැටියට මව්පියෝ මොනවද දරුවන්ට කළ යුත්තේ කියන තැනදී උන්වහන්සේ දේශනා කොටවත් නිවැරදිව ශිල්ප ශාස්ත්‍ර ලබා දී සුසුකල්ලි ආවා විවාහ කරලා දී සුසුකල්ලි දායාද පැවරිය යුතුයි. දැන් පින්වත් ඔබට වැටහෙනවා එහෙමනම් අපට කියන්නට පුළුවන් කමක් නැහැ මේක අසාධාරණයි. ඒ කැමැත්ත පරිදි නොවී යොමු කළ තියෙන එක. ඒතර බෞද්ධ දර්ශනීය වගේ එකකින් බුදු දහමින් බොහොම සරලව ගත්තොත් බුදු දහමින් අනීයකට විපත්තියක් වෙලා නැහැ. කුඩා අවදීදී නැත්තන් නොදන්න කාලේ මේ ධහමට යොමු කළා කියලා. දැන් පින්වත් ඔබ ඕක තව පැත්තකට පිළිතුරකට ගන්න පුළුවන්. ස්වාමීනි එහෙමනම් මේ සමාජයේ සිටින මිනිස්සු සෑම ආගමකයි හිතන්නේ ඒ ආගම හොඳයි කියලා. සෑම ආගමකයි සිතන්නේ ඒ ආගම හොඳයි කියලා. එහෙමනම් ඒ අය මේ ආගම් වලට හරවන්නට ඔවුන් මිනිස්සුන්ට මුදල් දීලා මිනිස්සුන්ට ආහාර පාන දීලා බව භෝග සම්පත් දීලා නයතුරස් වලින් මුදවල මෙවැනි උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. එතන ඒ තුලින් ඒ මිනිස්සු කමක් නැ නේද ඔවුන්ගේ භෞතිකය අතිෂ්ඨ කර ගන්නවා. අනේ පැත්තෙන් ඒ ආගම ධර්මයකට ගිහිල්ලා ඔවුන්ට යහපතක් වෙනවා. ඔබම හිතන්න හරිද කියලා. දැන් මේ අප පිළිතුරු දෙන්න උන නැහැ. දැන් ඔබටත් හිතන්න පුළුවන්. දැන් එතන එකක් විශාල හානියක් කරන විශාල සමාජයට හානියක් කරන අපි හිතමු බෞද්ධම පිරිසක් ඉන්නවා කියලා. බෞද්ධ පවුලක් ඉන්න. ඒ බෞද්ධ පවුල දැන් හාමුදුරුන්ට හදාගන්න බෑ. ස්වාමීන් වහන්සේලා එයාලට බණ කියලා අමද්දීප කරලා නැහැ. පවුල ශක්තිමත් කරලා නැහැ කියලා අපි හිතමු. දැන් කෙනෙක් ඇවිල්ලා අර ධර්මය කියලා ඒ අනේ ධර්මයෙන් දෙයනේ කියලා එයා අමද්දීප කරලා ඒ දරු පවුල යාපත් කරලා ගන්නවා නම් කවුද වැරදි කියලා කියන්නේ? අපිට අපේ ආගමේ බුදුදහම වෙන්න ඕනේ නේ. ඒ වගේම මගේ කිතුණු කතෝලික පින්වතුන් කවදාක් කියන්නේ මේ අපේ ධර්මය තුල මේගොල්ලෝ ඉන්න ඕනේ කියලා. හොඳ යහපත් තැනක ඉන්නවා නම් හොඳයි. හරි. එහෙම ඒ විදිහට කොතනකද හරවල තියෙන්නේ? කොතනකද එහෙම ධර්මයට ගිහිල්ලා තියෙන්නේ වෙනත් ධහමකට ගිහිල්ලා තියෙන්නේ? අනේ එතනයි අපි හිතන්නේ. එවන භෞතික සම්පත් දීලා ඒ අය යම්කිසි ධහමකට නැඹුරු කෙරෙව්වා නම් ඒ කියන්නේ ඒ නිසා ඔබ මේක පිළිපැදිය යුතුයි කියනවා නම් ඔබට තේරෙන එතන බලහත්කාරකම අනිවාර්යම බලපෑමක් සිද්ධ කරන්න තියෙනවා. ඒ වගේම ලැබෙන ප්‍රතිඵලය ලැබෙන ඒකෙන් ලබා ගන්නා ප්‍රතිඵල නිවැරදිවන්නේ නැහැ. කවද වෙනකම් මේව දෙයිද? ඒ නිසායි පින්වත අප කියන්නේ මිනිස්යාට බලපෑම් කණ්ඩායම් වෙන්නට එපා. දැන් මේ කාලේ බොහොම පැහැදිලිව කියන්නුනේ මගේ හිතයි ශ්‍රී මෞලවිතුමන්ලා. අපි හම්බුණා මේ තුමන්ලට අවසනවා. අද යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා මගේ ඉස්ලාම් ධර්මීය උපතින්ම අරගෙන ඉන අපේ මුස්ලිම් බැතිමුතුනි පින්වත් ඔබත් දැනගත යුතුයි. මේ අපේ සිංහල බෞද්ධ පවුල් ඉන්නවා ඒගොල්ලෝ හිතනවා ඉස්ලාම් ධර්මයට ගියාම කාන්තාව දෙතුන් දිනක් බැඳ ගන්න පුළුවන් කියලා. බොහොම සරලව කිව්වොත් මේ ගම්බිම්මල මේ අපේ බෞද්ධ ජනතාවත් තේරුම් ගත යුතුයි. බාදරෙන් තේරුම් ගන්න දෙයක්. ඒ ඇත්තෝ දැන් අද ඉස්ලාම් ධර්මය හොඳයි කියලා ඉගෙනගෙන නෙවෙයි ඒකේ තියෙන වටිනාකම් අවබෝධ කරගෙන නෙවෙයි මුකුරුද ඒකට යන්නේ නඩත්තු ගෙවන්න වෙනවාට. උසාවියට ගියම නේ මම ඉස්ලාම්. ඒ නිසා මට පළවෙනි බිරියකින් අවසරය තියෙනවා. අර පළවෙනි බිරින්දට ගහන බැනලා මරනවා කියන පිහිය කඩුව බෙල්ලට තියලා අස්සන ඉල්ල ගන්නවා. දැන් ආසියා කරේ බෑනේ මගේ මූපේනේ.
ඉස්ලාම් ආගම කමගෙ පින්මතුන් දන්නවා ආසියාවේ පළවෙනි බිරිඳකින් අවසරයක් තියෙන්නට ඕනේ දෙවෙනි බිරිඳක ලබා ගැනීම කියලා. මැද පිරිදික දේශයන් වල එසේ නැහැ. මිල මුදල පෙන්වන්න තියෙනවා යම් කිසි ආර්ථිකයක්. එතකොට තවත් කාන්තාවක් ලබා ගැනීමට පුළුවන්කම තියෙනවා. දැන් මේකත් නබී උතුමාණන්ගේ ඉගැන්වීම නිවර්දිව නොතීරුම් ගැනීමනි. උන්වහන්සේ එදා හිටපු ඒ පිරිමින්ට විශාල කතුන් සංඛ්‍යාවක් අන්තපුර තිබිච්ච නිසා එතුමා කියනවා දරුවනේ මේ හතයි කියන කතාවටත් වඩා අපට පුරාණීයදී පැහැදිලි වෙලා තියෙන පස් දෙනෙක් කියන එක මේ ඔබට ඔබ කැමති නැද්ද මේ කාන්තාවන් මේ පිරිවර හැටියට තියෙන කාන්තාවෝ පස් දෙනෙක් තබා ගන්න. ඒක උන් කියන හොඳයි නේ. ඒක කැමති අපටත් අපේ කෙනාව හොයා ගන්න බැ මෙන්න පැතිවලට යන අනිත් අය මේ පැත්තේ විදි ඉන්නවා. ඒ නිසා අපටත් හරි කරදරයක් නේ. එතකොට උන් ආනම මේ නබිනායකතුමනේ අයිනම් ඇද්ද මේ පස් දෙනා හරි ඉන්න අපේ පස් දෙනෙක් යනවා. එතන උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ පින්වතුනි හතර දෙනෙක් ඊට වැඩි හොඳයි. එතන උන් කියන එන අපි හතර දෙනෙක් තියාගන්න. එතන එතුමා කියනවා හතර දිනාට වැඩි හොඳයි තුන් දෙනෙක්. එහෙනම් තුන් දෙනෙක් හොඳද? එහෙනම් ඊ ඇතිනේ හරි නේද? නේ නේ තුන් දිනාට වැඩි හොඳයි දෙන්නේ. බලන්න. ඒගොල්ලෝ කියන එනනම් අපි දෙන්නෙක් තියාගන්නවා. අපි දෙන්නට කැමති නෑ පින්වත. දෙන්නෙකුට වැඩි හොඳයි එක බිරිඳ. තනි බිරිඳ. දැන් මේව මේ ධර්ම කාටවත් තාප්ප බැඳලා කටුකම්බි ගහලා වින් කරලා දෙන දේවල් නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්නට ඕනේ. ඔබට කියවන්න පුළුවන්. අපි මේ හැම ධර්මයකටම ගරු කරනවා. ධර්මයේ අපි ජීවිතේ ගන්න අපේදී අපි හරියට කරනවා. ඒකෙන් වෙන දෙහිල්ලකට ගියා කියලා කියන්නේ දැන් මේත භාගයකදී මාවනෙල්ල ප්‍රදේශයේදී කුරාණය සිංහලට පරිවර්තනය කරන ඒ කෘතියලි දැක්වීමක් තිබුණා. ඉතින් මේක අපිට අධ්‍යයනය කරන්න. මම හිතන්නේ අපි ස්වාමීන් වහන්සේලාට හැම ධර්මයක්ම අපි සමයාන්තර ධර්ම කියලා කරනවා. අපේ ධර්මාචාර්ය පන්තිවල දරුවන්ට පවා අපි මේ සියලු ආගම් උගන්වනවා. ඒ තුල තමයි අපි මේ වැඩියෙන් එළියේ තියෙන ටෝච් එක අල්ලගෙන ඉන්නේ. වැඩියෙන් එළියේ තියෙන පහන අපි අතට ගත්තී මේ සියලු ධර්ම අධ්‍යයනයේ. එහෙම නැතුව මේ උපතිම්මාවට නෙමෙයි. මම මේ අනිකුත් මගේ පින්වතුන්ටත් කියන්නේ ඔබත් මේ ධර්මයේ අධ්‍යයනය කරන්න. මේ අපි මෙහිමයි කියලා සීමා වෙලා පවුරු පදනම් බැඳගෙන කොටු වෙලා ඊළඟට අපේ යන්න දෙන්නේ නැහැ කියලා එහෙම නෙමෙයි. බලපෑම් එපා. මිනිසුන්ගේ මෝඩකම හෝ ඥානීයම තෝරනකට යන්න පුළුවන්. මට මේ අද කියන්න ඕනේ වෙන්නේ මේ ආගම් මේ හරවනවා කියන එක ගැන නොවේ. ඔබට මේ ඔබගේ තර්කවලට ඔබ මනසින් මතු කරන තර්කවලට මම පිළිතුරු සම්පාදනය කළේ. එතකොට ඔබට පින්වත් ඔබට තේරෙනවා වැටහිනවා කසාද විවාහක කෙනෙක්. ඒ කියන්නේ තමන්ගේ ප්‍රථම විවාහයට අමතරව තවත් අන්‍ය සම්බන්ධතාවයක් පවත්වාගෙන ගෙහැමට ඒ ඉවිනි කතුන් තියා ගැනීමට ආගමක් මාරු කරනවා නම් ඒ ආගමී අය ඒ අය ගන්නව නම් බඳව ගන්නව නම් එතන මිනිස්සු මොනතරම් හීනයිද? මොකක්ද ඒ ආගම? මම ඒකයි නම් කරලා කියන්නේ. දැන් මේ බොහොම අපේ ප්‍රදේශවල අපේ ගරුතර ස්වාමීන්ද්‍රන් වහන්සේලා හරි කම්පා වෙනවා. විශේෂයෙන්ම තිස්සකිනින්ද ප්‍රදේශයේ මගේ සිංහල බෞද්ධ පින්තුන් ඔබට මේ ලැබිච්ච වටිනා ධර්මය තුල ඔබ පවුලේ ඉන්නවා මිසක් බලන්න ඔබේ අවට කී දිනෙක නම් මේ වැරද්ද කරලා දිනවද කියලා. නිවැරදි කරලා තියෙනවා. එතකොට ඔබ යා යුත්තේ මේ කාම ආශාව නිසා. ඒකද ධම කියන්නේ. ඒ උතුම් ආගම් වලටත් මේවා නිග්‍රහයක් වෙනවා. ඒ නිසා මම කියන්නේ මේ අන්න අපේ ගොඩට ආවා කියලා අල්ලගන්න එපා. අන්තර්ජාලයට දාන්න එපා. එහෙම එන කෙනෙක් ඒ පුදෙන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා. නමුත් ඒක ලොකු කරගෙන අන්න අපෙන් කෙනෙක් ආවා අහවල්ලු අපේ පැත්තට ආවා අහවලා මෙහෙම දේශන කරනවා. මේ වගේ දේවල් වෙන්නේ වෛර නිර්මාණය වීම. ඒක මම බෞද්ධ පින්වතුන්ටත් කියනවා මගේ අනිකුත් උතුම් පින්වතුන්ටත් කියනවා. කරුණාකර ධර්ම අතරේ ආගම් අතරේ මේ වාද බේද ඇති කරන්න අපි කැමැත්තෙන්. ඒකමනේ මනුෂ්‍යත්වය. දැන් අපි යුරෝපාකරයට ගියාම් ඇමරිකාවට එංගලන්තයට ගියාම් අපිට පේනවා කොයිතරම් හොඳට බුදුදහම තියෙනවාද. ඒක නිකුළු බෞද්ධයෝ නෙමෙයි. නමුත් ඒ මනුෂ්‍යයන් තුළ හොඳ ප්‍රතිපත්ති තියෙනවා. ඒ ඇත්ත බොරු කියන්නේ නැහැ කිව්වොත් බොරු කියන්නේ නැහැ. ඒ කොච්චර හොඳ ප්‍රතිපත්තියක්ද? කෙනෙක් එක්ක යාළු වුණා නම් ඒ කෙනා දිහාම පමණයි තම කෙනෙක් දිහා බලන්නේවත් නැහැ. ඒ තරුණ දරුවන් අතර කොච්චර ප්‍රතිපත්තියක් තියෙනවා. අන්නේ ප්‍රතිපත්තිය දීම තමයි අපි මේ පංචශීලාදී ධර්ම නිරන්තරයෙන් සජ්ජායනා කරන්නේ. නිරන්තරයෙන් කියන්නේ ඒක ආවර්ජනය කරන්නේ. ඒක ආවර්ජනය කරන්න. දවසර දහස් වතාවක් ආවර්ජනය කරන්න පුළුවන් ආවර්ජනය කරන්න. වැඩසටහන පටන් ගන්න ඉස්සරලා ඒක කියන්නේ. ඒ තුන වෙන්නේ මොකද? සමාදානීය වෙනවා. ඒකෙන් අපි අදහස් කරන්නේ පළමු ඒවා කැඩුවා කියලා. ඒක මඩේ දදා ඔද හොද හොද මඩේ දාන එකක් නෙමෙයි. එවනම් බුදුහම්දුරයි දේශනා කළේ. මේක නිරන්තරයෙන් මේක ඔබ පටන් ගන්න ඕනේ. ඒක අපේ ප්‍රතිපදාව. මේ වැරදි මත සමාජගත කරන්න එපා. හරියට ත්‍රිපිටකයේ අධ්‍යයනය කරන්න.
ත්‍රිපිටකය හොඳට ඉගෙන ගන්න. එක තැනක් විතරක් දැකලා අපිට ඒ අධිකාරම් මුන්නෙහිගෙ චින්තන අපිට අවශ්‍ය නැහැ බුදුදහමට. අපිට අධිකාරම් මුන්නෙහි හරිනම් අපි එදා හරි කියලා කියන අධිකාරම් මුන්නෙහිගෙ දේව. අධිකාරම් මුන්නෙහි වෙනම දෙයක් කිව්වා. ඒකට අපේ හාමුදුරු කැමතුනේ නැහැ. ඒක බුදුදහම නෙමෙයි. පාරේ ගොම දෙම්බක් තිබෙන නම් ඕක නොපාගෙනමයි කියා කල්ැතුව කියන්ට උමනාද. ඒක නොපාගා ගියම පැත්තකින් ඒ ගොඹ තැඹට ඒක හරියන්න පුළුවන්. හැබැයි සීල එහෙම නෙමෙයි. උදේ ගත්ත අට සීල් හැන්දෑවේ ආපහු මොකටද දෙන්නේ? නැවත අලුත් කරන්නේ. අජ්ජි මංච රත්ත්‍රින් කියලා කියලා ආයෙත් දෙන්නේ. නෑ මේක නැවත සීල් කරනවා. ඇයි සාමනීර පොඩි හම්දුරන්ට හැම පසුබසක පොයකටම තමන් ගුරු හම්දුරන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ සාමනීර දත් සීල් ගන්න කියන්නේ. මේව දන්නේ නෑ. මේ 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 වයසට ගිහිල්ලා යම් යම් මේ තත්ත්වවලට නැත්තම් මේ සාමාන්‍ය පරිසරවලට ආපු ඇත්ත මේව දන්නේ නැහැ. ගුරුවරයෙක් යටතේ අධ්‍යනියක් කරලා ගුරුවරයෙක් යටතේ නොහිටපු ගුරුවරයෙක් යටතේ සාමනීරකම් නොකරපු ඇත්ත මේව දන්නේ නැතුව සමාජයට වැරදි අවබෝධ දෙනවා. තාමත්ම නිකන් හරි තමන්ට වඩා එහා කෙනෙක් නැහැ කියලා අර මොනවද මේ තමන් විසින්ම හිතාගෙන. ඒකම ධර්ම දේශනාවේදී වංචනික ධර්මයක්. දේශකයෙකුට කිසිම අයිතියක් නැහැ. තමාම ඉහළයි කියලා හිතන්න පින්න. අපි මේ ධර්මයේ තුල ඉඳගෙන දෙන්නේ. ඒ නිසා මේ ධර්ම කාරණාව පැහැදිලි කරන්නට ඕනේ. නැත්තම් මගේ පින්වතුන් වැරදි නිගමනවලට එන්නට පුළුවන්. අපි නිකන් අත් දෙක පල්ලෙහාට දාගෙන අර ආගම්වල පින්වතුන්සේ ඉන්නට පුළුවන් ඕක අපිට අයිතියක් නැහැ වගේ කියලා. මගේ ආගම්වල පින්වතුනි බෞද්ධයෝ පන්සිල් ගන්නකොට තෙරුවන් සරණ ගිහිල්ලා. දැන් මගේ පුංචි ආම්දුරන්ට හරි වටිනවා. අපි තිසරණයේ සහිත පංචශීලයේ සමාදන් වෙමු කියන වචනය කියන්න තිබ්බා. තිසරණයේ සහිත තිසරණය කියන්නේ සමාදානියක් නෙමෙයිනේ. සරණයම. එතකොට අපි එතෙන්ද පැහැදිලුව කියන්න ඕනේ අපි තෙරුවන් සරණ ගොස් පන්සිල් සමාදන් වෙමු. එහෙම කියන්නේ. එතෙන් පන්සිල් සමාදන් වෙන එක අපි කොහොමද කරනවා? ඒ නිසා කියන්න තෙරුවන් සරණ යන්නට নমස්කාරය කියන්න. තෙරුවන් සරණ ගොස් පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියන්න. එහෙම නැතුව තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න කියලා මේ නිවේදක මහත්තයෙක් කියූපමණින් ඔබ කියන්නට එපා. ඒක වැරදි. අන්න ඉදිනිතෙන් අපි හදා ගන්න ඕනේ හරි සූක්ෂමව. මේ හරි වැදගත් මගේ පුංචි හාමුදුරු ගොඩනගාගෙන අපිට ඉස්සරහට යෑමේදී පොඩි හාමුදුරුවනේ මට ගොඩාක් ඇහෙනවා ධර්ම දේශනාවලදී මේ ඇත්ත වශයෙන්ම කියනවා නම් පින්වත්නි ඇත්ත වශයෙන්ම කියනවා නම් පින්වත්ති කියා කියනවා. හරිම වැරදි. ධර්මයක් දේශනා කරනකොට උගත් ගුරුවරුන් යටතේ උගත් අධ්‍යයනය කරපු කිසිම ස්වාමීන් වහන්සේ නමක් එහෙම නැත්නම් එවැනි කාරණාවක් ඉගෙන කියාගත ගිහි පින්වතෙක් කවදාවත් දේශනාවේදී ඇත්ත වශයෙන්ම කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම කියන වචනේ පාවිච්චි කරන්නේ. හේතුව පැය භාගයක් ධර්මයක් දේශනා කරලා පැය භාගයකට පස්සේ දේශනාවේදී සඳහන් කළොත් ඇත්ත වශයෙන්ම කියනවා නම් කියලා ඊට ඉස්සෙල්ලා කීපෙ ඔක්කොම නෝනාද බොරු. ඔබ කියන්නේ දේශපාලනඥයෝ වේදිකාව ළඟ කීවල 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 වේදිකාව කියන දේ මිනිස්සු යනකන් ඉඳලා කියනවා ඇත්ත වශයෙන්ම කියනවා නම් මං ආව මටම කරගන්නවා මගේ පවුල මටම කරගන්නවා කියලා. අනිත් ටික ඔක්කොම එතකොට බොරු. කීප අර ටික යාලා කියගෙන ඇති බවුන්ට
මේ මහා වටිනා මගේ මහා ප්‍රඥයන් වහන්සේලා ධර්මේ පාර ප්‍රාප්ත ත්‍රිපිටක ධර මහා ස්වාමීන් වහන්සේලා හරිම නිහතමානීව මේ ධර්ම දේශනා ශ්‍රවණය කරනවා උන් වහන්සේලාගේ හිත රිදුනොත් හොඳනේ ඒ නිසා උන් වහන්සේලාට අප ආරාධනා කරනවා අපේ අනුශාසනාවක උනත් චූටියෝ අඩුපාඩුවක් තිබුණොත් අපිව හරිගස්සන් අපිව නිවැරදි කරන් අප ඒ සඳහා හැම විටකම පාපිස්නා බිස්සක්ෂේ ස්වාමීනි අපි සූදානම් ඒ වගේම අපට එහා යමක් කියන්න උතුමන් වහන්සේ සූදානම් මේ වැඩසටහන් උනත් ඔබ වහන්සේලාට දෙන්න සූදානම් වහන්සේ ලැබිලා මේ රට හදන්න අපට වඩා දක්ෂකම් පක්ෂකම් ඇතිව ඇවිල්ලා කටයුතු කරන්න මෙන්න මේ නිසා උද්දාමානියත් එපා හීනමානියත් එපා අප මේ කියලා දෙන්නේ ඉතා පැහැදිලිව ඔබ තුල මෝහය අයින් කරගත යුතු ආකාරය මෝඩකම මුලාව තිබුණම් කර්මයේ කර්මඵලයේ විශ්වාස නොමැති වුණාම ඒ විශ්වාසය නැතිකොලොත් මිනිසු දැන් බලන්න පන්සිල් හරි මොනවා හරි කීප වතාව කිව්වොත් මොකද වෙන්නේ කොහේද කාලයක් ආදැමිලා දින්නේ කාටද වැරද්දක් වෙලා දින්නේ මම හිතුවා හරි කියන්න ඕනනේ හැබැයි ඕකෙ මෙච්ච වැරද්ද කුමක්ද අන්න ඒක පැහැදිලි කරලා දෙන්න මොකද මෙච්ච වැරද්ද එන්නේ මේ අමුතු දෙයක් ඒ නිසා ලෝතර බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව අපට අවබෝධණය කළා අපිට ප්‍රඥාව ඕන දැන් බලන්න මේ ප්‍රඥාව සමාජගත කරන තැනක් නේ ධර්මාසනිය කියන්නේ ධර්මාසනිය කියන්නේ ප්‍රඥාව සමාජගත කරන ධර්මාසනිය අපට ඕන විදිහට පාවිච්චි කරන්න බෑ මගේ පින්වත් පින්වත් ඔබත් මේව දැනගන්නට එහෙම පාවිච්චි කරන්න බෑ මම ධර්මදේශනාවක් සඳහා ආසනේ වාඩි වුණාට පස්සේ ඒ ආසනේ මගේ නෙවෙයි
ඒක මම ඉන්න නිග්ගොන් විදුලියට අයිති පුටුවක් නෙමෙයි මම මේ ධර්මානුශාසනාව කරනකොට ඒ ආසනය මට පැනෙව්වාම සුදු ඇතිරිල්ලක් දාලා ඒ ආසනය පැනෙව්වාට පස්සේ ඒක මට අයිති එකක් නෙමෙයි ඒක නිග්ගොන් විදුලියට අයිති එකක් නෙමෙයි ඒක මම වැඩ ඉන්න පන්සලට අයිති එකක් නෙමෙයි මා ඉන්න නිවසේ ඒ දේශනාව අයිතිකාර පින්නතුන්ගේ පුටුවක් නෙමෙයි ඒක කාගේ දේ පුටුව ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මාසනයයි අප ධර්මානුශාසනාවක් පවත්වන කොට මගේ පොඩි හාමුදුරුවනේ මතක තබා ගත යුතුයි හැම විටකම මගේ ගිහි පින්වත ඒක බුදුරජාණන් වහන්සේගේ ආසනයයි මේ බුදු බණ දේශනා කරනවා නම් ඒ ආසනයේ ගෞරවය රැකිය යුතුයි එතන ඉන්නේ මම බුදු හාමුදුරන්ගේ ආසනයේ ඉන්නේ මං එතනින් එහාට දෙයක් කියන්න බෑ මම විශාල දෙයක් පරිශීලනය කරලා මේ බුදු බණ මම ඉදිරිපත් කරන්නට ඕන පාලි පාඨේ නොකිය වෙන්නට පුළුවන් සමාජගත කරුණු මේ ඉදිරිපත් කරන්නට පුළුවන් එදා ගංගා නම් ගඟ අයිනට නීරංජන නදී අයිනට අචරවතී නදී අයිනට දේශනා කරපු සූත්‍ර අද අප කැලණි ගංගා මිටියාවතට නිල්වලා ගම් මිටියාවතට දැදුරුවේ මිටියාවතට මහවැලි ගම් මිටියාවතට වලවි ගම් මිටියාවතට මල්වතුයේ මිටියාවතට බදුළුවේ මිටියාවතට අද අපි දේශනා කරන්න පුළුවන් මේ උදසුන් සහිතව හැබැයි බුදුරජාණන් වහන්සේගේ පටිච්ච සමුප්පාදයේ ඉක්මවා යන්නට අපට පුළුවන් කමක් නෑ ඉතම වැදගත් එනිසා කාටවත් ධර්මාශ්‍රණයට වාඩි වුණාට පස්සේ ඒකේ ගෞරවය කෙලසෙන විදිහට ඒකේ ගෞරවය කෙලසෙන විදිහට වචන ප්‍රකාශ කරන්නට බෑ ඒ ධර්මාශ්‍රණය විහිළු මණ්ඩපයක් කරගන්නට බෑ කියන දේකට කෙනෙකුට යථාර්ථයේ වැටහි සිනහවක් කැම ඒක සාමාන්‍ය දෙයක් ඒ සඳහා දේවල් කියන්නට බෑ ඒ වගේ මෙතනින් නැගිට නැගිට ගොස් ඇවිද ඇවිද බංකුවල පුටුවල මේ කළු ලෑලිවල කුරුටු ගාගා එහෙම ධර්මාන ධර්මාසනනේ කොහෙද බුදුහඳුර එහෙම කළේ එක තැනක් තියෙනවා ධර්මාසනයක වාඩි වුණා නම් ඒ ධර්මාසනයේ ගෞරවය රැකෙන්නට උන බෙර පද වලින් ඇවිල්ලා උඩුවියන් පාවාඩ ඔස්සේ ඇවිල්ලා උසසුන් ආසනයක වඩා හිඳුවට පස්සේ අපි සාමාන්‍යයෙන් කියනවා ධර්මාසනයෙන් බහින ඒ නිදහස් ස්වාමීන් වහන්සේ ගැන කියනකොට කියනවා ඒක නිදසුනකට ගන්නවා ඉතාමත්ම පිරිසිදුව කුසෙන් එළියට ආපු කරදරයකින් තොරව කුසෙන් එළියට එන දරුවා බිහි වෙන එක අපි කියන්නේ කොහොමද අනේ ඒ දරුවා බිහි වුණේ ධර්මාසනයකින් පහළට වැඩම කරන ධර්මාසනයෙන් නැගිට වඩින ස්වාමීන් වහන්සේ වගේ කියන. ඒතර බලන්න. විපත්තියකින් කරදරයකින් තොරව දරුවෙක් බිහිවීම. ඒක තියෙන්න ඕනේ ධර්මාසන. මේවා හරි වැදගත්. මේවා මගේ පුංචි හාමුදුරුන්ට ගියොත් හොඳනේ. මේ ගී පින්මතුන් මේවා අවබෝධ කරගත්තොත් මේ ඉස්කෝලේක උගන්වනෝ වගේ මේ නේ. හිමනම් මේ වගේ දෙයක් අපි දානවා පන්තිය. මේවා කිසිම විදියකින් විවේචනයක් ඇටට දකින්නට එපා පින්වත මේ පින්වත් ඔබට පැහැදිලි කරලා දෙන්නේ අපි පුංචි හාමුදුරුන්ට පවා අවබෝධ කරලා දෙන්නේ නැත්නම් ඔබ වහන්සේලා බොහොම වැරදි තීන්දුව తీරන වලට එන්නට පුළුවන් මේ මෝහයෙන් යුක්ත වෙන්න පුළුවන් මේ මෝඩකම් කරන්නට පුළුවන් ස්වාමීනි එසේ කරන්නට බෑ ඒ වගේම සමාජ කතිකාවතකදී අප දැන් මේ කර්ම වලට අදාළව අපි ඔබට ඉදිරිපත් කරන්නට ඕනේ මම කල්පනා කරේ මේ මෝඩකම මෝහය නිසා මොනතරම් විචූර්ණ කරනවාද කියලා කොයිතරම් විචූර්ණ අද අප කරනවාද මේ මගේ දුව පුතා වැඩිහිටිවන ඔබ සහෝදරයන් මව්පියන් හැටියට චුටි දරුවනි ඔබ තුල තිබෙන මේ මම ගන්නා වචනේ ඔබ භාවිතා කරන වචනයක් මේ විචූර්ණ කියන්නේ අමුතු අරුමෝස එහෙම නැත්නම් ඔබ කියන මොනවාද ෆැෂන් කියලා මං ගන්නෙ ඇඳුම පැළඳුම ගැන නෙවෙයි ඇඳුම පැළඳුම ගැන නෙවෙයි ඒතින් මෙහා පැත්තේ ඔබ කරන දේවල් හරිම මෝඩ සහගත විදිහට ඔබ සිදු කරනවා ඒ නිසාම ඔබගේ චරිතය විනාශයට පත් වෙන්නට පුළුවන් ඔබ හානියට ලක් වෙන්නට පුළුවන් ඒකයි වැදගත් දේ අප කල්පනා කරන්න ඒ නිසාම ඔබ විනාශයට පත් වෙනවා මේ පුංචි කාරණාවත් ඔබේ හිතේ තබා ගන්න දැන් බලන්න නියපොතු ටික පාඩ කරන්න නියපොතු වලට නියපොතු අමුණන්න නියපොතු උල් කරන්න බලන්න අද නියපොතු ටිකේ කරපොදී කීයක් වේදම් වෙනවද කීයක් වේදම් වෙනවද බලන්න විචෝර දැන් මේවයි ඔබ කරගත්තු කුමක්ද තවත් ඔබව විනාශයට වෙන රසායනික ද්‍රව්‍යනි දැන් අපිට පේනවා ඇතැම් ඇත්තෝ කොණ්ඩ කළු කරන්නේ නැහැ ඇතැම් ප්‍රසිද්ධයි එසේ කළු කරන ප්‍රතිපිච්ච ටිකෙන් කට හොදන සමරක් කාලවට මේ අම්මතක වෙලා මුව සෝදන්නේ වෙයි කියලා මේ මරණීට වගේ පත් වෙච්ච සිද්ධි අපේ පත්‍රවල මාධ්‍ය වලින් දැක කියා ගන්නවා අහ ගන්නවා බලා ගන්නවා එය සමරක් ඒක කරන්නේ හොඳයි සබහ ධර්මෙට ඉඳ දෙන්න වයසට ගියා කියන එක පේන්න තියෙනවා මම බලන්න අද කොණ්ඩේ කළු කරන දරුණම දරුවෙක් නම් අප එපා කියනව නොවේ නමුත් පුතේ මේ යථාර්ථෙට මොදෙනුම අපි දකින්න මේ
හොඳ දක්ෂ තරුණ තරම් වයසක නෑ උන් නමුත් ඒ නළුවිට කොන්නේ ඉදලා තියෙන බෙය ඇත්ත හොඳට පෙනුමින් ඉන්නේ දැන් අද අපිට අත්තම්ම 100 ගණන් දකින්න බෑනේ දැන් අද මේ අපි එකෙන් කියන්නේ ආච්චි 100 කොණ්ඩි දෙන්නට ඕනේ හැම රැලි වැටෙන්නට ඕනේ දත් වැටෙන්නට ඕනේ එහෙම නැත්නම් හැරමිටියක් ගන්නට ඕනේ කුණු විදියට අඳින්න ඕනේ ප්‍රති ප්‍රතිනෝ සෝදා එහෙම එකක් නෑ අත්තම්ම 100 හරි පිළිපුණම ලස්සනනෝ එබික ආහාරයෙන් වෙන්න ආහාර වේලේ අධික විටමින් ටොනික් වර්ගවලට බලන වියදම් කරන දේ ඊළඟට මේ ආලේප සඳහා දවල්ට එකයි රැට එකයි දැන් මේ මේ මෝඩකම තමන්ගේ ආයතනයේ යම්කිසි මුදල් දේවල් සම්පූර්ණ කරගන්න බහන ජනතාවට කොයිතරම් වස විස දෙනවා තුන අපි මෝඩයෝ කරනවා අපි අපිට මෝහයෙන් යුක්ත වෙසක් කරනවා ඒකයි මගේ දෝනි ඔබගේ ගම්බිම් වලට අද මේ කොළඹ රටේ ව්‍යාපාරික ප්‍රජාව විවිධ ආලේප සහිතව විවිධ ක්‍රමවේද වලින් ඔබේ සමාජයට එනවා දැන් බලන්න කාන්තාව ඇවිල්ලා ඔබට විලාසිතා කොණ්ඩ විලාසිතා සාරි විලාසිතා දැන් මොකක්ද දරුවනි මේ වෙලා තියෙන්නේ දැන් ඔබ කියන්න පුළුවන් අනේ නෑ එක දවසයි එදාට හොඳට අඳින්න ඕනේ ආම්දුරුරු තින් දැන් ලෝකෝත්තරයි නැත්තම් මේ ඔබ වහන්සේලාට ඌව මොකටද ඌව දරුවනි ඔබ අප අතරේ තිබෙන මේ බැඳීම මේ දෙන්නා සහ ලබන්නා කියන මේ බැඳීම දරුවනේ නැත්තම් මේ ගමන යන්නට බෑ ඔබට වර්ධිනතෙන් අප පෙන්ලා දෙන්නේ ඒකයි ඔබ පෙරහැරේ යනවා අප පෙරහැර බලනවා පෙරහැර බලන විට මේ දරුවනේ පේන්නේ ඒතර ඔබ මොනතරම් ණයකාරය වෙනවද හිතන්න අවසානයේදී විවාහෙත් නේ ඔබ බලලා තියෙන එක නෙමෙයි ඔබ බැලුවේ ලෝකයට පෙන්වන්න සමහරවිට ඔබව බිරිඳ කරගත්ත පුරුෂයාට ඕන කලේ අම්මට ඕන නිසා බඳින්න संस्कृति හැම තැනම බොන්නමයි තියෙන්නේ මත් වතුර අනිවාර්යෙන් කොරියා වීසිට ආපු කෙනෙක් එහෙම බඳිනවනම් 100%ක් බලන්න මේ මිනිහා බේපත් දෙද්ද නැද්ද කියලා බේපත් දෙද්ද නැද්ද කියලා 100%ක් ඒක දැනගෙන කරන්න එපා හොඳට බලන්න අනිවාර්යෙන් මේ වායේ තිබෙන දුරාචාරයට ගමන් මඟ ඇයි මේ රට කාලකණ්ණි කරන්නේ ඇයි අපි සංස්කෘතිය වනසන්නේ ඒ වායේ රටවලට ගියාම විශේෂයෙන්ම විවාහක තරුණයා බිරිඳවරුන්ට මම කියන්නේ යවන් දෙපා ඔය මොන ආර්ථිකේ වුණත් මේ මොන රට මේකින් යවනවා 80000ක් යවනවා 50000ක් යවනවා විවාහකෙක් යවල නම් ඔයාලට බීරගන්න හම්බෙන්නේ සාමාන්‍ය විවාහ නොවු තරුණියක් ගියත් ප්‍රවේශමෙන් ඒ රටේ කාන්තාවකට පුළුවන් තමන්ගේ පුරුෂයාට අමතරව තවත් පුරුෂයෙක් ඇසුරු කරන කඳු මගේ ඉන්න චිත්තම් වලට මොනවද කැම කඩේට යන්න නැත්නම් මේ ටුවර් එකක් ගිහිල්ලා එන්න චාරිකාවක යන්න තව පිරිමි ආශ්‍රය කරන්න පුළුවන් නීත්‍ය අනුකූලව හැම පුරුෂයෙකුටම පුළුවන් තවත් කාන්තාවක් ඇසුරු කරන්න තමන් විවාහක බාහිරයට අමතරව ඒක ප්‍රශ්නයක් නොවේ. ඔවුන් අල්ලගන්නේ මේ ආසියාකරයෙන් යන මිනිස්සු කාන්තාව. ඒතර මේව කතා නොකර කොහොමද කරන්නේ? අපිට අවශ්‍ය නැහැ. ඒ වයිට ගිහිල්ලා මේ බොරු මිල මුදලක් අරන් ඇවිල්ලා කරන් මේ මා කියන දේවල් ඒ රටේ දරුවාගෙන ඉන්න. ඒ රටේ මේ රට තාපු ළමයි අහගෙන ඉන්න. ඒගොල්ලෝ අසපත කරයි. ඇත්ත හාමුදුරුවනේ. මේව කියන්නට ඕන. ඒ අයගේ තියෙන අඩුපාඩුකම් තියෙනවා අපි ඉල්ල සිටිනවා. හදා ගන්න දරුවනි. ඔබ ලංකාවට ගැලපෙන කෙනෙක් වෙන්න. ඔබේ පවුලට ගැලපෙන කෙනෙක් වෙන්න. අඩුපාඩුව තුල ඉන්න එපා. ඒකෙන් ඔබට මහ විශේෂණයක් වෙවි. ඒ නිසා මේ පැහැදිලි කරලා දෙන්නේ මෝහය මෝඩකම. මහ පුතුම මුලාවක් තිබෙන්නේ. ප්‍රඥාවනේ කර්මයේ කර්මඵලයේ තේරුම් ගන්න. මේ තමන් කරන ක්‍රියාවට ලැබෙන සාර්ථක ඵලය තේරෙන්නේ නැහැ. මෙන්න මේ කරුණු ටිකයි අවබෝධ කරගන්නට උත්සාහ කරන්නේ. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ඉගෙනු කාරණා බලන කොයි තරම් ඔබට වැදගත් වෙනවද කියලා. දැන් මේකෙන් බය වෙන්න උවමනා නෑ යම් දේශයකට යන්න. බය කරන්න කියන දේ නෙමෙයි. හැබැයි ඔබ බිරිඳක් හැටියට මෙහි ඉන්නව නම් බය වෙන්න. බය වෙලා නිරන්තරයෙන් ස්වාමි පුරුෂයාට මානසික පීඩන දෙන්නට එපා. ඔබේ පෙම්වතාට මානසික පීඩන දෙන්නට එපා. බැන වදින්න කෑ ගහන්න කතා නොකර ඉන්න ඒ ශ්‍රමයෙන් ඔහුට පුළුවන්කම තිබෙනවා මත් අතුර පානය කරන්න. බොහොම පැහැදිලිව අප කියන්නම් දකුණු කොරියාව ගත්තොත් ඒ රටේ අය තාත්තා පුතාට මත් වතුර දෙනවා. ඒ කියන්නේ බෝතලේ අරගෙන මත් වතුර වක් කරන්නේ තාත්තා. ගුරුවරයා දක්ෂතම ශිෂ්‍යයාට දෙන්නේ මත් වතුර. දැන් බලන්න ඒක අපට ගැළපෙනවද කියලා. දැන් ඔබ මේ ඕලින් ගණන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තිර පිලා පොර කාලා යන්න හදන පුතේ දිව්‍ය ලෝකෙද?
කාමාතුර වන්නන්ට දිව්‍ය ලෝකයක් වෙන්නට පුළුවන්. හොඳට මතක තියාගන්න මේ රටේ දේශපාලනඥයින් සහ මේවට යවණ කියන අය මේ පොත ගහලා සිංහල දෙමේ වැඩම් කරුවන්ට මෙහෙමයි කියලා මේ තිබුණට මදි. ඒ විසංස්කෘතිය මං ඒවට කියන්නේ සංස්කෘතියක් කියන්නේ බෑ. ඒවත් කියලා දෙන්න. මෙහෙම හානි කර. ඒ රට කිසිසේත්ම සූදානම් නැහැ. ඒ රටෙන් හම්බ කරන සතයක්වත් අපේ පිටරටවල ඉන්න මිනිස්සු ආපහු මේ රටවලට අරන් එනවා. ඒ රට හැම උපක්‍රමයක්ම යොදලා තියෙන්නේ. ඒකට වෙනමම කතුන් පුරුදු කරලා දිනනවා. ඒ වගේ මේ රටේ ප්‍රචලිත වෙන මේ මතු පිටින් පෙනෙන ආගම් පුරුදු වෙලා ඉන්නවා මේ තරුණ පිරිස විනාශ කරන්න. මේ තරුණ පිරිස බිලිබා ගන්න. අද මේ රටට ඇවිල්ලා තියෙනවා සුද්ධ බෞද්ධ ළමයි. දැන් මාසිකට සමරක් කලාවට ඇමරිකානු ඩොලර් 2500 3000ක ආධාරයක් ලබා ගන්නවා. ඒ අය ඇවිල්ලා මෙහි ඔය කිසිම අපේ සාම්ප්‍රදායික ආගමකට අයිති නැති නිකං අමුතු ආගම් ප්‍රචාරය කරන අය බවට පත් වෙලා තියෙනවා. අය බවට පත් වෙලා තියෙනවා. වෙන මොකටවත් නෙමෙයි. බුදු දහමේ ඇති වැරද්දකට නෙමෙයි. කිතුණු කතෝලික දහම්වල ඇති වැරද්දකට නෙමෙයි. ඉස්ලාම් හින්දු ධර්මයේ ඇති වැරද්දකට නෙමෙයි. ඔවුන්ට සල්ලි මුදල. ඒක හරහා අම්මා අප්පා පවා විකුණගෙන මෙහි ජීවත්. මෙතන තියෙන්නේ මොකක්ද? මෝඩකම. ඔවුන්ට තේරෙන්නේ අපායක් තියෙනවා කියලා. ඔවුන් යන ස්වර්ගයක් නේ. ඔවුන් යන දිව්‍ය ලෝකයක් නේ. ඔවුන් යන්නේ අනිවාර්යෙන්ම අපායට. දැන් ඔවුන් හිතන්නේ නෑ මේ ආත්මේදී අපි සතුට වුණා. ඒත් මට මුදල් තියෙනවා. මම මේ සැප විඳිනවා. මං හිටියේ ඔය හම්බන්තොට දිස්ත්‍රික්කේ නැත්තම් දෙහිගහලන්ද වගේ පැත්තක තමයි මම හිටියේ. ඒ නිසා මට මං හරි දුක් විඳා. දැන් මට සැප තියෙනවා. දැන් මම ඉන්නවා හලාවත පැත්තේ කොයි හරි තැනක් හදාගෙන දැන් මට මිත්‍ර මුදලක් එනවා කියලා ඔබ අම්මට විරුද්ධ වුණා. ඔබේ අප්පච්චිට විරුද්ධ වුණා. ඔබේ ජාතියට විරුද්ධ වුණා. ඔබේ ආගමට විරුද්ධ වුණා. මේ උතුම් බුදුදහම කුමන වැරද්දක්ද කලේ? හිතලා බලන්න. තමන්ගේ සම්ප්‍රදාය තුන තමන්ගේ බුදු අම්මා අප්පච්චි දීපු දේ රකින්න බැරි පුතා කවරෙක්ද මේ සමාජේ? බලන්න කොච්චර මෝඩ මිනිස්සුද. මොනතරම් මෝඩ සහගතයි. ඒකේ මං කියන්නේ මේ මුලා වෙන්නට එපා. ඔබ කසාදම දෙන්න ඔබේ ආදරයට ආගම ධර්මයක් නේ. ಜಾති ભેදයක් නැති වෙන්නද පුළුවන්. ඔබට ඉච්චර හිතන්න බැරි නะ. හැබැයි ඔබ මේ ආදරය කියන එක එතන කරන්න. හැබැයි ආදරය කියලා ඔබේ ආගම ඔබට අතහරින්න පුළුවන්ද? ඔබේ අම්මා ඔබට අතහරින්න පුළුවන්ද? යම් කිසි තැනකින් මේ නියෝගය දෙනවනะ. එන්න එන්න මේ ක්ලාස් වලට මේ පන්ති වලට. විවාහයට පෙර යම් යම් පන්ති කරන්න පුළුවන්. සමහරක් තැම්බල. හැබැයි තමන්ගේ ආගමේ දෙන්න ඉබ්බඳිනවා නම් ඒවනේ. එතකොට ඒව ඕන්නේ. අර වෙනත් තැනකින් බෞද්ධ දරුවෙකුට සම්බන්ධ වෙනවනะ. බලන්න කොච්චර මේ පහද මේ මනස් අපේ මිනිස්සුන්. ඉතින් මේවා පහනකොට අපි උතුම් පූජක වරුන්ගේ ඒයත්තු කියන්නේ නෑ ඌක නොකොලොත් එහෙම තවත් අයෝග කරන්නට පුළුවන්. ඔබ සරලව කිව්වොත් පූජාවෙන් භාගයක් කරනවායි කිව්වම බෞද්ධ ළමෙක් නං ආ එයා කසාද බඳිනවා අපි පූජාවෙන් භාගය කරනවා. දැන් ඌක කරයි කියලා අපි අය නොබඳ දිනනවා. දැන් මොකටද අදින්නේ? නෑ යාට වැඩියෙන් දරු කරනවා. පැය දෙකක් අපි පූජාව තියනවා. එහෙම දරුවේ. ඔබේ ධර්මයේ ඔබ රකින්න. ඔබ හොඳට ඔබේ ධර්මයේ තුල මේ ගමන යන්න. ඒක අප පැහැදිලි කරන්න දෙන්න. කොතනකවත් අපි පන්සලේදී කියලා දිනනවාද? අපි යාගේ පැය භාගයේ බණ කියන්නේ. ඒගොල්ලෝගේ මහත්ය අර විදියයි. එයාගේ නෝන අහවලා අරම නෑ. ඇයි මේ මෙන්න මේ ආගම් ප්‍රශ්න නිර්මාණය කරන්නේ? ආගම් වාද ඇති කරන්නේ. දැන් පේනවනේ ඉතින් ඉන්දියාවේ මේ ආගමික කොටස් මේ සටන් කරනකොට ගම් පිටින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දුවන දිවිල්ල. අනේ මේ මාතෘභූමියට එහෙම වෙන්න දෙන්න බෑ. ඒ නිසායි අප බොහොම ඥානාන්විතව අපේ බෞද්ධ මගේ අනිකුත් උතුම්මා ගැන හැම දිනාම හැම වෙලාවෙම දැනුවත් කරන්නේ. අපේ බෞද්ධයන් අතරේ පින්නවා බොහොම අන්තගාමී පිරිස්. ඒ අයට පව අවබෝධ කරලා දෙන්නේ අපි හැම දෙයකටම ගරු කරමින් නම්බුත් කියන්න අවශ්‍ය නැහැ කියනවනම් ආදරයෙන් ඒක අවබෝධ කරලා දෙන්න පැහැදිලි කරන්න. නැතු වෛරයෙන් තරහෙන් ප්‍රකාශන නිකුත් කරන්න හොඳ නැහැ. ඒ වයින් තව තරහකාරීව ගොඩනගෙන මේ කෙනෙක්ගේ වචන ටිකක් කියවෙන්නට පුළුවන්. අර කුරුන් බයෝ එහෙම නැත්නම් අර ඇම්බට්ටයෝ එළු මළු ඔය වගේ කියලා වචන කියන්න පුළුවන්. හැබැයි ඒකෙන් තව ජනතාවක් හරි විරුද්ධ වෙන අපිට පරිභව කරනවා නේ කියලා හිතනවා. ඒ නිසා අපේ තරුණ කොට්ටාස හැම විනාඩියම පරිස්සමෙන් මගේ තරුණ දරුවනේ ඔබව මෙහෙව නැත්තන්ගේ හැම වෙලෙම ඉතිහාසය හොයන්න. ඔබව මෙහෙව නැත්තන්ගේ හැම විනාම ඉතිහාසය හොයන්න. මේ ඉතිහාසය ඔවුන් මොකද කරලා තියෙන්නේ කියලා බලන්න කියලා මම ආරාධනා කරනවා. අනිවාර්යයෙන්ම ඔවුන් යහපතක් කරලා නේ. හානිමයි කරලා තියෙන්නේ. අපි ඔවුන්ට උන් ආත්මార్థය පිණසම ඇර සමහරක් ඇත්තෝ ඉන්නවා මේ සමාජයේ තරුණ පෙළ උසිගන්නනේ තමන්ගේ ආත්මార్థය පිණසම ගිහි වේවා පැවිදි වේවා අතිශය ප්‍රවේශම් වෙන්න මගේ පොඩි හාමුදුරුවරු ගිහි දරුවෝ ඔබගේ නායකත්වයට එන්නේ දෙපාර්ශයෙන් කවුරු වුණත් දහස් වරක් හිතන්නේ මුංගි ඉතිහාසය හොයන්න ඔබට ඉතිහාසයේ පෙන්눔 කළ දෙයි
ඔවුන් කරලා තියෙන මොකද්ද හරි එඩිතරව යථාර්ථවාදීව ජාත්‍යන්තරවාදීව සැබෑම ප්‍රේමීන් සැබෑම දේශානුරාගයෙන් සැබෑම භාෂානුරාගයෙන් සැබෑම තමන්ගේ සමය පිළිබඳව ආගම ධර්මයේ පිළිබඳව හැඟීමෙන් කටයුතු කරගෙන ඔබට තේරුණොත් ඔබ ඒ වෙනුවෙන් කැපවෙන ඒ වෙනුවෙන් කැපවෙන එතන තවත් කෙනෙකුට හානියක් නැහැ ඒ නායකත්වයේ ප්‍රබුද්ධ ඒ නායකත්වයේ ආත්මార్థනේ ඒ නායකත්වයේ පෞද්ගලිකව වාසි ගැනීමක් නේ එතෙන්ට එන්නට ඕන එතන ඒකට පුතිය අපිට පඬිතකමක් ඕන ඥානයක් ඕන දැන් ඔබ මෙහෙ වෙන තැන ඔබට හරි සුන්දර වෙන්නට පුළුවන් තැනක් ගිල වටලන එක තැනකට ගිල කළු ගලක් ගහන්නේ නේ තව කෙනෙකුට පහරක් දෙන එක ඒක පුතේ සුන්දර වෙන්නට පුළුවන් අපි ලොකු දෙයක් කළා කියලා හිතෙන්නට පුළුවන් ඔබ සැබෑ ලෙසම හොඳ බුදුන්ෙක් වෙනවට අප කැමතියි හොඳ බෞද්ධ ප්‍රතිපත්ති ගන්නවට කැමතියි ඒ බෞද්ධ ප්‍රතිපත්ති වල නිවටකම නියාලුකම තියනවා කියලා හිතන්නට එපා ඒකයි අප අපේ කුඩහපල රාවුල හම්දුරු අපේ වාරිපුල සුමංගල හම්දුරු වගේ ස්වාමීන් වහන්සේලා අපි නිති නම් කරන්නේ උන්වහන්සේලාට ආත්මార్థ තිබුණේ උන්වහන්සේලාට ජාතිවාද තිබුණේ උන්වහන්සේලාට තිබුණේ ජාත්‍යන්තරවාදය බ්‍රිතාන්‍ය කොටිය බිමෙහෙළුවා මිසක් මේ රටේ ඉන්නේ කිසිම ජාතිකයෙක් කොටිය බිමෙහෙළුවේ නැහැ ඒක සතර ජාතිවාදයක් කුඩහපල රාවුල හම්දුරු මේ රටේ ජනතාවකට හානියක් කරන්න ඉදිරියට ගියේ නැහැ උන්වහන්සේ යොමුනේ ජාත්‍යන්තරයෙන් ආපු බලවේගයකට හානි කරන්න. දුටුගැමුණු මහරජ කල වුණත් මේ රටට ආපු පරදේශක්කාරයින් වෙනුවෙන් එතුමා සීනා සම්විධානය. මෙතන කිසි විතක ජාතිවාදයක් දාගත්තේ නැහැ එතුමා. මාගේ මෙම ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය ආරක්ෂාව පෝෂණය පිණිසයි කියන ඇඟීම එතුමා ඉදිරිපත් කළා. ඔබ දැහැමි මාමත දැහැමි ගමනක් අනුගමනය කළා. ඒ නිසා අපේ තරුණ පරපුර වහාම මේ විචූර්ණ වලින් බහැර වෙන්න. ඔබ ඉදිරියේ කතා කරන කෙනා ඔබව හරි ලස්සන වචන වලින් සුරංගනා ලෝකවලට අරගෙන යන්නට පුළුවන්. ඒ සුරංගනා ලෝකවලට අරගෙන ගිහින් ඔබට රට රාජ්‍ය පෙන්වන්න පුළුවන්. ඔබට ඕස්ට්‍රේලියාව පෙන්වන්න පුළුවන්. මෙච්චර දවසකින් ඔබට මේ දූපතට බහැලා මෙහෙම යන්නට පුළුවන්. හැබැයි ගිහින් ආපු දරුවෝ කියනවා නේද? ඩම්බෙල් දාලා මාංචු දාලා කොහොමද හිටියේ කියලා. මේ හිතන්න දරුවනේ. ඔබ මෝරුන්ට බිලි වෙනවද? තල්මසුන්ට බිලි වෙනවද? ඔබ ඇයි ජීවිතයේ මේ තරම් පරදුවට තබලා යන්නේ මොන අපේක්ෂාවෙන්ද? එහිසා ඔබ ඉදිරියේ සිටින ඔබේ ජාතිකය ජාතිවාදියා කවුසන්නද පුළුවන්. ඔබට මහ ලෝක පෙන්වන්නට පුළුවන්. ඔබට කියයි නෑ මේ රටට ගියා මෙච්චර ගෙවනවා මෙච්චර මුදල් දෙනවා ඔබට උපකාර කරනවා. නමුත් ඔබ දන්නේ නෑ මේ රටවල නිකන් වහල්ලු වගේ ඔබට අවසානයේදී ජීවත් වෙන්නට සිද්ධ වෙයි. ඔබ කොන් වූ පිරිසක් බවට පත් වෙයි. ඔවුන් ඔවුන්ගේ රටවල වැඩට තව පිරිස අවශ්‍යයි. එනිසා කවුරු කවුරු රෝවිනියා කියන්නේ බුද්ධිමතුන් ගන්නවා වගේම සමහරක් කාලාට මේ පැනල එන මිනිස්සු එහෙමයි නොවේ කියලා ඉතලා ඔවුන්ට ඕන කරන වැඩ ගන්න ඔවුන්ගේ නියමයන් වලට බැඳිලා ඉන්න දවසක හේතු වෙයි. අද නිකම් පෙනේ මානව හිතවාදී පිරිස් අනේ පුදුම මානව හිතවාදියක් තිබෙන්නේ හරිම ගරු කරනවා හරිම සලකනවා ඈ ගුවන් යානයේ නීත්‍ය අනුකූලව එයාපෝට් එකෙන් ගිහිල්ලා බහින අයට වඩා නැවෙන් බෝට්ටුවෙන් හොරට ගිහිල්ලා එන අයට හරිම ගරුත්වයක් තියෙනවා. එතනම හිතන්නකෝ අපිට ගුවන් යානයේ නීත්‍ය අනුකූලව ගියාම රට ඇතුළට කොච්චර අමාරුද කොච්චර හොයනවද කොච්චර මල් අවුස්සනවද ඈ එතකොට ඇයි මේ හොරෙන් එන අයව විශේෂයෙන් පිළිගන්නේ තියා ගන්න බලන්නේ එනම් මෙතන තියෙනවා මොකක් හෝ වැරද්දක් මේව මගේ පුතේ අපි බෞද්ධයෝ අපි හොඳ දහම් වලින් පෝෂණය වෙන අය ඒ නිසා ඔබ හැම කෙනාම මුලින් හිතන්න ඔබ ඉස්ලාම් වුණත් ඔබ හින්දු වුණත් තියා කල්පනා කරන්න මගේ දරුවනේ එතකොටයි ඔබට තේරෙන්නේ ඇත්ත නේනම් අපේ හාමුදුරුවනේ මේම ඇයි වෙන්නේ අපේ දේශයන් වලට ගිහිල්ලා බලන කියලා ඔව් ඒ අයක සාකච්ඡා කරලා ඔවුන් විදින දුක්ඛන්දර අවබෝධ කරගෙන පුතේ ඇවිල්ලයි මේ කතන්දර ඔබත් එක සාකච්ඡා කරන්නේ නොදෙන නොකියන දිය නොදන්නා දියක් නේ ඔබ හිතන්න පුළුවන් ඔය හාමුදුරුන්ට 21ක් දුන්නොත් අනේ ඉඳීද දන්නේ ඉන්නව දරුවනි ඉන්නව ඒව ලැබිලත් එක තමයි ඉන්නේ මාස 3කට දුන්නත් අපි සති දෙකක් ඉන්නේ එහෙම ඉන්නේ මේ දේශීය තරම් මුතුන් රටක් මේ දේශීය තරම් වටිනා රටක් වෙන කොහෙත් තිබෙන අපි කියන්නේ ඒක ආත්මార్థින නෙමෙයි ප්‍රායෝගිකව අප කියන්නේ අපේමමයි ඔක්කොම හොඳ කියලා නමුත් එහෙම නොකියන්න අපි බයත් නැ අපි ඉදිරිපත් කරමු අපි කියන බය නැ ඇයි නොකියන්නේ ඇත්ත නම් ඒක ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔබට අනුශාසනා කරනවා මම මේ පැතිකඩ කීපයකින් ඔබ මුලා වෙන පැති අද කාන්තාව පවා ගැහණු දැරිවිය පවා තවත් අය මුලා කරනවා මේ තරුණ දරුවෙකු එකතු වෙලා තමම රට යන සිහින පෙන්නපු අයව නිරන්තරයෙන් අපේ මාධ්‍ය තුලින් විශේෂයෙන්ම අපේ මේ ගුවන් විදුලිය තුලින් ඔබව දැනුවත් කරනවා කටේ කොතනක තිබුණත් net වලින් බැහැර වෙන්නට බැහැ ඕනෑම ප්‍රවෘත්තියකට එතකොට ඒව ඔබ අහන්න ඒව අහන්න අහල ඔබ දැනුවත් වෙන ඒව
වගේ මේ රටේ මම හිතනවා කොතනකෝ දූෂණයක් වැරද්දක් තියෙනවා. ඒක නිවර්දිව මේ සමාජගත කරන්න අපේ මාධ්‍ය ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අපේ බැලුම් ගල වැනි වැඩසටහන් මම හිතන මේ රටේ පොලිසිය අහනවා නීතිඥවරු අහනවා ඔවුන්ට මේක සෝදනය කරන්න පන්සලේ හාමුදුරු අහනවා දේශපාලනඥයෝ අහනවා මේ සමාජය හදන්න ඉන්න අය අහනවා මම හිතනම හරි හොඳ දේවල් නිර්භයව ඉදිරිපත් කළා කියලා. ඒ ඇයි මේව ප්‍රකාශන වෙද්දි ඉදිරිපත් වෙද්දි හැබැයි ඒව හරි හරි පරිස්සමෙන් කරන්න ඕන දේවල් කාර්යවත් අපහසු නොවන විදියට ඒ අයට ගරු වෙන ආකාරය කියන්නේ පුරාටම ගරු කරන්න කියන එක නෙවෙයි යම් යම් සීමාවන් ඔස්සේ එළිදරව් කිරීම කරනවා කියලා අපි හිතනවා. ඒ තුල අපි අපේ මාධ්‍ය කාර්යභාරය නිවැරදි කරන්නට ඕනේ. සෑම මාධ්‍ය ආයතනයකටම මේ රටේ ජනතාව මෝඩ කරන්න එපා කියනවා. ඒ වගේම බොරු දේවල් මතු කරලා තමන්ගේ පක්ෂග්‍රාහී භාවය තුල ජනතාව මුලා කරන්නට එපා. අද ජනතාවට පුවත්පතක් මේ මාධ්‍ය ශ්‍රවණය කරනට උන් බෙදාගෙන තිබෙනවා. මේ මාධ්‍යවල් පක්ෂීය නියෝජනය කරන්නක්, මේ මාධ්‍යවල් පාට නියෝජනය කරන්නක්, මේ මාධ්‍යවල් දර්ශනීය නියෝජනය කරන්නක්. ඕක වැඩක් නැහැ. මේක තමයි අහන්නේ කී කියා. ඒ අය ගැති භාවය කොතන හිටියත් උන් ගැති. ඒ නිසා නිවර්දි දේ තුලින් ඥානන්විත කරන්න. මගේ දරුවෝ තරුණ දුව පුතා ඔබ අද ගොඩාක් මෝඩ වෙලා තිබෙනවා මේ විචෝරණ තුලට. ඒ නිසා අපිට තේරෙන්නේ නැහැ අපේ මාධ්‍ය වෙනස් වෙයිද කියලා. උදෑසනක පැය 4ක් විතර කාලයක් මං හිතන්නේ මේ රටේ තරුණ පෙළ අන්දවනවා, මේ රටේ කාන්තාව වනසනවා, අන්දවනවා, මෝඩ කරනවා. පින්මත් ඔබ කරගෙන යන කාර්යයන් විවේචනයක් කිරීම නොවේ. ඔබට බරපතල ප්‍රශ්න තිබෙනවා අප දන්නවා පින්මත්. ඔබ අප දන්නවා යම් කිසි වගකීමක් දරන පිරිසක්. මම ඒකයි කියන්නේ අපේ මේ ජනතාව මෝඩ කරන අයටත් යන අපාය තිබෙනවා. එහෙත් ඔබට යන අපාය තිබී දෝ කියලා ඔබ මෙතිතන්න. මොන විදිය අපායකට යයිද කියලා හිතන්න. ජනතාව මුලා කරන වැඩසටහන් නිෂ්පාදනය කරන්න එපා. පින්වත් ඔබට මේ කාරණා ටික ඇයි කියලා අප සිතනවා. ඔබගේ දේව හැංගීමට අප පහර ගන්නවා නෙමෙයි. ඒ ඔබේ තිබෙන ආදරණීය යමක් ඉටු කර ගැනීම බොහොම ගෞරවයෙන් හානිකර තත්යකට පත් වූ යන්තගාමිනු වීෂ්ඨ සිද්ධ කරගන්න. ඒවත් උපදේශනය කවුන්සලින් එකක් හැටියටයි අපි පෙන්වල දෙන්නේ. ඔබ කේන්ද්‍රයක් බලව ගන්න එක, නැකතක් හදව ගන්න එක බොහොම ගෞරවයෙන් ආදරයෙන් වෙලාවට වැඩ කරනවා කියන න්‍යාය මත කටයුතු කරන්න. එසේ නොමෙතුව මේ පන්දරුවාගෙන් තාත්තට අපලායි, මේ කාය පුදුනොත් අපේ පවුල ඉවරයි, මෙවැනි මතවාද අරගන්නට එපා. එවැනි අයත් සමග අප ඕන වෙලාවක සාකච්ඡා කිරීමට කැමැතියි. ඔබට කර්ම පෙන්වන්න කැමැති. ඒ නිසා මගේ පින්නතනික මේවා අධ්‍යයනය නොකර කියනේවත් නෙමෙයි. මේ වායේ දල කේන්ද්‍ර, භව කේන්ද්‍ර, ජන්ම කේන්ද්‍ර සහ බටහිර කේන්ද්‍ර ක්‍රමත් අධ්‍යයනය කරලා ඒවා තුල නිමග්න වෙලා මේ කාරණා අවබෝධයෙන් තමයි මගේ පින්වත් මේ උතුම් බුදු දහම පෙන්වලා දෙන්නේ. බමුණු ආගම එකක්, අපේ බෞද්ධ දර්ශනීය තවත් එකක්. ඒ නිසා පින්වත් ඔබ හැම දිනාම ප්‍රඥාවන්ත වේවා. මෝහයෙන් අගතියට නොයත්වා. මෝහය තුල ඔබ ජීවත් වෙන තාක් හැම වෙලාවෙම ඔබ අපාගාමී භාවයට ළඟයි. ඔබට ප්‍රඥාව පහළ වෙලා ඔබ ප්‍රඥාව තුලට යොමු වෙන තාක් ඔබ දිව්‍ය ලෝකයට නිවනට සමීපයි කියන එක අමතක කරන්නට එපා. ඒ නිසා මේ ලෝකේ මුලා කරලා ජීවත් වීමට වඩා බුදුහාමුදුරෝ දේශනා කොට වදාළේ නිරන්තරයෙන් ඔබට එන බණපදයක්. සුජීවං අහිරිකේන කාකසූරේන දන්සිනා කපුටෙක්ෂේ ජීවත් වෙන්නට එපා. ගවයාගේ හනගසා තිබෙන තුවාලේ ගවයාගේ නිපිටේ ඉවසා කඩාගෙන කනවලේ බේරෙද්දී කපුටා එවැනි මිනිහෙක් වෙන්නට එපා. එවැනි කෙනෙක් වෙන්නට එපා. අපිට මිනිස්සෙයයි ඕනේ. අපිට සිංහියොත් එපා, කොටිත් එපා, වලසුත් එපා, හිවල්ලුත් එපා, සුනකයොත් එපා. දැන් උඟක් අයගේ නම් වලට ඉස්සරහින් ওই වචන දාගන්නවා. කරුණාකර තමන්ගේ නමට ඉස්සරහින් අගට බැරි නම් මිනිස්ස කියන වචනේ දාගන්න. මිනිස්ස මානව සිංහයෙක් වෙන්න. මිනිස්ස වික්‍රම සිංහයෙක් වෙන්න. මිනිස්ස කෙනෙක් වෙන්න, මිනිස්සෙක් වෙන්න. ඔබ ඉස්සරහට මිනිස්සෙක් ඇල්ල තියෙනවා නම් කොච්චර වටිනවද? මම මිනිස්සෙක්, මම හරකෙක් කියනවට වඩා, මම වින කෙනෙක් කියනවට වඩා බලන්න නේද? ඔය හිවලේ කවුයි කියනවට වඩා බලන්න කොච්චර වටිනවද කියලා. ඒ නිසා මිනිස්ස දහමක් බුදුහම්බුයි කියන්නේ. මිනිස්සෙක් හදන ධර්මයකට ප්‍රතිපත්තියකට ඔබට එන්න පුළුවන්කම ලැබේවා. මෝහය දුර වේවා. ඔබ හැම දිනාටම ප්‍රඥා ලෝකය පහළ වේවා.
අමාමහනිවන්සපල බීවා කියන සාදු ප්‍රාර්ථනාව සිද්ධ කරනවා ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුනියන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුනියන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුනියන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති